අධිකරණයෙන් ප්‍රතික්ෂේප වූ ගෝඨාගේ ඉල්ලීම මාත් ඇමතිගේ ප්‍රකාශය ජාතික රූපවාහිනිය සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරගෙන තියෙනවා ප්‍රතිපත්තියක් හැටියට මම ඒක විරුද්ධ වෙනවා විධායක ජනාධිපති ධුරය කඩිනමින් අහෝසි කිරීමට එජාපය සූදානම් හිමිවරුන්ට පහර දුන් උටියා රක්ෂිත බත්නාගාරයට ලොවම කැළඹූ සැප්තැම්බර් 11 ඩීඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ චෝදනාපත්‍රය ප්‍රතික්ෂේප කරන්නයි ඉල්ලා ඒ මහතා ගොනු කළ අභිහාචනා පෙත්තම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කෙරුණා. මැදමුලන ඩීඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නයි ගෝඨාභය රාජපක්ෂ මහතා විහාචනා පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ සලකා බැලූ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් එය ප්‍රතික්ෂේප කෙරුණා. සිසිරද ආබ්‍රු, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙනි යන මහතුරුන් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයට අයත් වුණා. එහි සභාපති විනිසුරු සිසිරද ආබ්‍රු මහතා මෙම පෙත්සම පංචපුද්ගල විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයේ මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළා. පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නැති බවද ඔහු පැවසුවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම තීන්දුව ලබා දුන්නේ. පුලතිසේ නගරාන්තර සීක්‍රගාමී දුම්රිය අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගමන් ආරම්භ කළා. ඒ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොළොන්නරුව දක්වායි. කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු තුනට ගමන් ආරම්භ කරන පුලතිසි නගරාන්තර සීග්‍රග්‍රාමී දුම්රිය පොළොන්නරුවට ළඟාවීමට නියමිත වැත්තේ රාත්‍රී 7:45යි. එය සෑම දිනකම අලුයම 3:45ට පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කර පෙරවරු 9:06ට කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතයි. මෙම දුම්රියේ මංගල ගමනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කළා. නව සීගුරුග්‍රාමී දුම්රිය, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින් එක් වූ පුලතිසි නගරාන්තර සීගුරුග්‍රාමී දුම්රිය S13 වර්ගයේ සුකෝපභෝගී දුම්රියක්. කොළඹ කොටුව සිට පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවයක් මෑත දශකයේදී ක්‍රියාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම දුම්රිය සේවය ආරම්භ කෙරුණා. මරදාන ප්‍රධාන දුම්රිය පාලක මැදිරියද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ටෝගෝ ජනරජයේ ජනාධිපති ෆොර එසොෂිම්නා මහතා දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි ටෝගෝ ජනරජයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. දින දෙකක් මෙරට රැඳී සිටින ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙරට කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකටද ටෝගෝ ජනරජයේ ජනාධිපතිවරයා එක්වනු ඇති. ටෝගෝ ජනරජයේ 6 ජනාධිපතිවරයා වන ෆොරේ එසොෂිම්නා මහතා ජනාධිපති ධුරයට පත් වූයේ 2005 වසරේදී. ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම හෙළා දකින බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. ජාතික රූපවාහිනිය සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරගෙන තියෙනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට එකතරේම මං හෙළා දකිනවා. ප්‍රතිපත්තියක් හැටියට මං ඒකට විරුද්ධ වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශයට පවර ගන්නවා කියන්නේ එතනම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක්. ඒ වගේම මාධ්‍ය නිදහසටත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන
රූපවාහිනී සංස්ථාවට මම සංචාරය කරනකොට ඒ සේවකයන් මට දෙල කිව්වේ දේවල් ගැනත් ඊට පස්සේ හොයලා බලනකොට රූපවාහිනී සංස්ථාවේ විශාල කඩාවැටීමක් දැක්කා. ඒ කඩාවැටීම නිසා මම ඒ අවස්ථාවේදීත් ජනාධිපතිතුමාට කිව්වා මේකේ සභාපතිතුමිය ඇතුළු කණ්ඩායම වෙනස් කරන්න අවශ්‍යයි. මම ඒ නිසා යෝජනා හතරක් ඉදිරිපත් කෙරුවා මාර්තු මාසෙ ඉඳන් මේ ළඟදී වෙනකම්. ඒ හතරම ප්‍රතික්ෂේප කෙරුවා. මේ අන්තිම වතාවේ තමයි අපේ කැලුම් පාලිත මැතිතුමා සභාපති කැටියට පත් කරන්නට අදනකොට තමයි ජනාධිපතිතුමා මේක පවර ගත්තේ. ඒ වගේම දැන් රූපවාහිනී සංස්ථාවත් පවර ගන්නකොට රූපවාහිනී පනතත් ඒ සමගම යනවා ආරක්ෂක අමාත්‍යාංශයට. රූපවාහිනී පනත අනුව තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ පෞද්ගලික නාලිකාවලටත් ඔක්කොම ලයිසන්ස් ටික අලුත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අලුතෙන් එන ආයතනවලටත් ලයිසන්ස් ටික ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ පනත අනුව. දැන් ඒකත් ආරක්ෂක අමාත්‍යාංශයට ගියාම පස්සේ දැන් ආරක්ෂක අමාත්‍යාංශෙන් තමයි ඉදිරියට තමුන්නාසලට ගිහිල්ලා තමුන්නාසලගේ ලයිසන්ස් ටික ඔක්කොම අලුත් කරන්න වෙන්නේ. ඒ වගේම අලුතෙන් එන ආයතනවලටත් ටීවී ආයතනවලටත් ඒ ලයිසන්ස් ටික ගන්නට අවශ්‍ය නම් ආරක්ෂක අමාත්‍යාංශෙන් තමයි ඒ ටික ගන්නට වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන ජනාධිපතිවරයා හැකික්මනින් විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මම පෞද්ගලිකව 1993 ඉඳන් විශ්වවිද්‍යාල දේශපාලනය කරන දවස් ඉඳන් අපි ඉන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මේක අහෝසි කළ යුතුයි කියන තැන ඉන්නවා අපි. මේ ජනාධිපතිවරණ සමයේ ඔබ හිතන්න පුළුවන් මේ ගැන කතා කරනවා කියලා. මගේ ජනාධිපතිවරණ සමයේ තමයි මේ මාතෘකාව වෙන්නේ. අපි විශ්වාස කරනවා අවසන් බලාපොරොත්තුව කියලා හිතනවා මම මේක කරයි කියන. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු හෝ වේවා, මට ඉල්ලන්න තියෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාගෙන් හැකියාවක් ලැබුණු විගසම මේක අයින් කරලා ජනතාවට කියන පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ යුතුයි. ඒක අපි ඉල්ලා සිටිනවා. හැබැයි තව දෙයක් කියන්න ඕන, මේ මොහොත වන විටත් අපිට ඒකට ඉඩක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙත් ඉල්ලීමක් කරලා තියෙනවා 20 වෙනි සංශෝධනයකින්. මුලින්ම මේ තීරණය කැබිනට් පත්‍රිකාවක් කරහා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම අවංක දේශපාලඥයෝ ටික එකතු වෙනවා නම් 3-2 හදාගන්න එක අමාරු කාර්යයක් නෙමෙයි. මාත්‍ය මණ්ඩලයේ 30 දෙනෙක්ගෙන් ඉන්න කැබිනට් මණ්ඩලයක් සහ ඒ කැබිනට් මණ්ඩලයේ 30 දෙනා අතරින් පත් වෙන අගමැතිවරයෙක් සහිත ආණ්ඩුවක් මේ රටට ආපු දාට මං හිතන්නේ ජනතාවට වග කියන ක්‍රමවේදයක් හැදෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ආශු මාරසිංහ මහතාකෙන් විමසා සිටියා. දැන් අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට දැනට අපි සාකච්ඡා වෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයසූරිය මහත්මයා, ඒ අතරේ සරත් පොන්සේක මහත්මයා දින 4 දෙනෙක්ගේ නම් කියවෙනවා. ඊයේ මම දැන තරමින් අගමැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් සාකච්ඡාවක් පවත්වලා තිනවා. අපිට ආරංචි විදිහට මේ සාකච්ඡාව බොහොම සුහදව ඉතා හොඳින් කෙරුණා. තවදුරටත් සාකච්ඡා කරන දේ තමයි අපි දැනගෙන තියෙන්නේ. ඒ නිසා අපිට කලබලයක් නැහැ, අවශ්‍ය වෙලාවෙදී හරියට ඉදිරිපත් කරනවා. නෑ මම එහෙම නිර්වචනයක් දෙන්නේ නැහැ. මට නම් 4 දෙනාම සුදුසුයි. 4 දෙනාම එන්නේ කවුද? ඒකත් එක්ක තරඟයකට යන්න අපි ලෑස්ති. හතර දෙනාටම සටනක් දෙන්න පුළුවන්. එක වගේම අගමැතිතුමා පසුගිය අවුරුදු 3-4 කාලය තුළ ඊළඟ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවා කියන කතාව අපිත් එක්ක සාකච්ඡා කරා. මේ දවස්වල හරියටම එතුමා ඉදිරිපත් වෙනවා නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. ඉතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගන්න තීරණය අගමැතිවරයාද, සජිත් ප්‍රේමදාස මහතාද, කරු ජයසූරිය මහතාද කියන තීරණය ලබා දුන්නට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරන්න සහ ඉදිරි මැතිවරණය මෙහෙවන්න ලෑස්ති වෙනවා. ඉස්සල බලමුකෝ කවුද දෙන අපේක්ෂකයා කියලා. ඒ අපේක්ෂකයා දුන්නට පස්සේ ওই ප්‍රශ්නෙට මම උත්තර දෙන්න. දේශපාලන රජයෙන් සුරසැප විඳින යුගය සහ මුලින්ම නතර කර රටේ දූදරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් එම මුදල් යොදවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට බෙලියත්ත මධ්‍ය මහාවිද්‍යාලයට රුපියල් 146ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සැමට සහන වැඩසටහන යටතේ අමාත්‍යවරයාගේ මූල්‍ය දායකත්වයේ සහ දානපතීන්ගේ පරිත්‍යාග මතයි බස් රථය පිරිනැමුණේ. පාසලක් විවෘත කරනකොට හිරගෙවල් දහසක් වැහෙනවා. පාසලක් දියුණු කරනකොට මුළු ජන සමාජයේම ශක්තිමත් වෙනවා. මම තරයේ විශ්වාස කරනවා අපේ රටේ
අධ්‍යාපන පද්ධතිය අපි තවදුරටත් ශක්තිමත් කරන්න. සීමා මායිම් බලන්න නැතුව අපි පාසල් දූ දරුවන්ට උදව් කරන්නට ඕන. සමහරු ප්‍රශ්න කරනවා කොහෙන්ද සල්ලි කියලා. රජ මැදුරු වලට, මන්දිර වලට, මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වෙන් කරන්න පුළුවන් නම්, ඇයි පාසල් නිලඳුන් කට්ටල දෙකකට, ඇයි දූ දරුවන්ට සපත්තු කුට්ටමකට, ඇයි දූ දරුවන්ගේ දිවා ආහාරයකට මුදල් වෙන් කරන්න තිබෙන ලෝභකම? ඒ නිසා මම ඔයාලට කියන්න කැමතියි, සුරසප ජීවිත ගත කරන ඒ දේශපාලන යුගය සහ මුලින්ම නතර කරලා, එයින් ඉතුරු වෙන මුදල් මම මේ රටේ පාසල් දූ දරුවන්ට බෙදලා දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. සාමණේර හිමිවරුන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගම්මැද්දේ චමින්ද ගලබොඩෙහිවත් උටියා යන අය ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්දනාගාරගත කෙරුණා. පදවිය මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. කුඩා සාමණේර හිමිවරුන් දිනමකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර පහර දීම සිදු කළ තැනැත්තා බවට දක්වමින් පුද්ගල ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින පුද්ගලයා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ එම සිද්ධියට තමාගේ සම්බන්ධයක් නැති බවයි. තමන් මේ වන විට කටාර් රාජ්‍යයේ සේවයේ නිරත වන බවයි ඔහු එයින් කියා සිටියේ. මේ අතර සාමණේර හිමිවරුන්ට පහර දීමේ සිදුවීම හෙළා දකින බවත් ඊට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවා. ඒ චූදිතයා ක්‍රියා කළ ආකාරයට නින්දිතයි. ඒක ලෝකෙටම යනවා. එවැනි කටයුත්තකට නීතියක් තියෙනවා. දේශපාලකකටත් අයිතියක් නැහැ. කාටත් අයිතියක් නැහැ. එවැනි ශාසන ස්වාමිනාසනකට වේදියක් කරන්න. ඒ නිසා මම කෙලින්ම පොලිස් ප්‍රතිමා ඇතුළේ සෑම දෙනාගෙන්ම ඉල්ලීමක් කළා. දැන්ට ඔහුව අත්අඩංගුවට අරගෙන තදින් නීති ක්‍රියාත්මක වෙනවා. එවැනි දේවල්ට අපි ඉදිරියට දෙන්න බෑ කිසිම ආගමක. ඒක බුද්ධ ශාසනයේ විදිහට මම ඒක පැහැදිලි ප්‍රකාශ කරනවා. නැවතත් දේශීය පුවත්. ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය 15 වරටත් සංවිධාන කළ මාස්කෝ සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා. ආගමික, සංස්කෘතික, ව්‍යවසායික, කලා, මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ප්‍රවීණයින්ට හා එම ක්ෂේත්‍රවල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයින් ඇගීම අරමුණු කර ගනිමින් සම්මාන පිරිනැමීම සිදු වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ශානුක කරුණාරත්න හා වැඩසටහන් අංශයේ නිෂ්පාදිකා චන්දිමා ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් මාධ්‍ය ශූරී විශිෂ්ට සම්මානෙන් පිදුම් ලැබුවා. දශක දෙකකට අධික කාලයක් මාධ්‍ය මෙහෙවර ඉටු කිරීම උදෙසා ශානුක කරුණාරත්න මහතා මාස්කෝ 2019 මාධ්‍ය ශූරී සම්මානයෙන් මෙලෙස පිදුම් ලබයි. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදාන උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපි ජීවත් වෙන්නේ ඉතාම වේගයෙන් වෙනස් වෙන ලෝකයක. මේ ඔක්කොගෙම විශාල බලයක්, සන්නිවේදන ශක්තියක්, ආර්ථික ශක්තියක් ලෝකෙට එකතු වෙලා තියෙනවා. දිනපතාම නව නිර්මාණ මගින් ලෝකය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තව අවුරුදු 5කින් මේ ලෝකෙ කොහොමද කියලා කියන්න අපි කාටවත් බෑ. ඒ වෙනස් වෙන ලෝකයේ අපටත් වැදගත් තැනක් තියෙනවා. ඒ මොකද ආසියාව තමයි අද ලෝකයේ ධන උත්පාදනයේ, දැනුම උත්පාදනයේ, නව උත්පාදනයේ ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා අපේ රටටත් විශේෂ අවස්ථාවක්, අපේ දැනුගත් පරපුරටත් විශේ෷ අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා. ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මුහුදු ප්‍රදේශවලද පැයට කිලෝමීටර 70-80 දක්වා තාවකාලික තද සුළං ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මේ වනිට කල්ගුරු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ තින නිවේදනයට අනුව වෙන වටාවන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිග ප්‍රදේශවලින් හමන අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තරම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 50 කිලෝමීටර විටින් විට 50-55 දක්වා ඉහළ යන්න පුළුවන්. කෙසේ වෙතත් ගෙගුරුම් සහිත වැසි ඇති වෙන විට මෙම මුහුදු ප්‍රදේශවල 50 කිලෝමීටර 70-80 දක්වා ක්ෂණිකව ඇතිවන ප්‍රබල තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරලා තිබෙනවා. ඉතින් ධීවර හා නාවික අංශයන් මේ පිළිබඳ විශේෂ අවධානයෙන් පසු වෙන්නේ කියලා අපි නැවත වතාවක් මතක් කරනවා. අද උදෑසනත් මෙම පණිවිඩයක් ආකාරයට අපි ලබා දුන්නා. එම ප්‍රදේශ විදිහට හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශය සහ උත්තරම සිට මන්නාරම හරහා කංකාසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශය තමයි මෙම ක්ෂණිකව 50 කිලෝමීටර 70-80 තරම් ප්‍රබල සුළං සහිත තත්ත්වයක් නැති වෙන්නේ. ධීවර නාවික ප්‍රජාවන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න මේ වෙන විට ධීවර අංශයත් එක්කම නාවිකංශත් ත්‍රිවිධාමතාව පොලිසිය ඇතුළු සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සහ සියලුම ප්‍රජාවන්ට අපි මෙම පණිවිඩය ලබා දීලා තියෙනවා. සියලු මාධ්‍ය ඇතුළුව මේ පිළිබඳ අවධානයෙන් පසු ඉන්න 117 දුරකථන අංකය විවෘතයි. යම් ගැටලුවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක පැය 24 පුරාම එහා සම්බන්ධ විය හැකි වෙනව භාෂාත්‍රිත්වයෙන්ම. සබරගමු මහසමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ 3 වන රන්තෝලි පෙරහර අද වීදි සංචාරය කෙරෙනවා. සමන් දෙවි පුදවරුණ 2019 යන තේමාවෙන් සංවිධාන කෙරෙන පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර පැවැත්වෙන්නේ ලබන 13 වනදායි. එහි සියලු තොරතුරු සජීවීව ඔබ වෙත සමීප කිරීමට ITN මාධ්‍යාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පෙරහර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්ප. ගණන් සිත් වෙත හෙළන දිවනෙත සමන් දේවරජ පුදන හැමසිත ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේ 794 වන වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ 3 වන දිනය බවට පත්වන්නේ අද. අද තව සුළු මොහොතකින් පෙරහර විදි සංචාරය කරන්නට සියලු කටයුතු සූදානම්. අපි දකිනවා මේ පුණ්‍ය භූමියට දහස් ගාණක් ජනතාව අදත් එකතු වන ආකාරය. සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් ලෙස සුමන සමන් දෙවියන් චිර ප්‍රසිද්ධයි. ඒ වගේම සෝවාන් ඵලයට පාත්‍ර වූ දෙවි කෙනෙක් ලෙසත් උන්වහන්සේ චිර ප්‍රසිද්ධයි. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතයට සියලු සෞභාග්‍යයන් ප්‍රාර්ථනා කරමින් දිවිනේ නන්දසෙන් මහා ජනකායක් මේ පුණ්‍ය භූමියට පැමිණෙන ආකාරය අද දවස පුරාවටම අප දැක්කා. එළමිණ 13 වනදා අවසන් මහා පෙරහැරේ අසිරිය සජීව ලෙසින් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබට සමීප කරන්න සියල්ල අපි සූදානම් කර තිබෙනවා. ඔබට සිහිපත් කරනවා. ඒ වගේම අපි ඔබට ඇරයුම් කරනවා මේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යයේ අසිරිය විඳ ගන්නට එන්න මිනිපුරයට. මිනිපුරයේ මිනි කිරුළ බවට පත්වන්නේ මේ ඓතිහාසික සුමන සමන් දේවාලය. ඉතින් අපි ඔබටත් ඇරයුම් කරනවා මේ මහා සංස්කෘතිය අසිරිය විඳ ගන්නට මේ පුණ්‍ය භූමියට එක් රැස් වන ආකාරයට. හස්ති රාජ්‍යයන් පෙරටුකොට ගනිමින් ශ්‍රී ලංකේය සංස්කෘතියේ අභිමහනයේ විදහා දක්වන මහා ගාම්භීර පෙරහැර මංගල්‍යයක් ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. අද 3 වන දිනට පෙරහැර සුළු මොහොතකින් විදි සංචාරය කරන්නට සූදානම් සිටින මොහොතේදී අපි දකිනවා විශාල පිරිසක් නොයවසිල්ලෙන් මග බලා සිටිනවා පෙරහැරේ අසිරිය තමන්ගේ දිනතින් දැක බලා ගන්න, තමන්ගේ හදවතින් විඳින්නට. ඒ වගේම එළඹෙන 14 වෙනිදා දීකැපීමේ මංගල්‍යයේ දීකැපීමේ චාරිත්‍රයෙන් මේ පෙරහැර මංගල්‍යයේ සියලු කටයුතු නිමවටපත් වීමට සූදානම්. මේ මහා දවැන්ත අභිමානවත් පෙරහැරේ සියලු තොරතුරු වගේම මේ සංස්කෘතියේ අසිරිය ඔබට නිරන්තරයෙන් සමීප කරන්නට අපි කටයුතු කරනවා. එමනම් තවත් තොරතුරු රැගෙන මේ බලාපොරොත්තුෙන් සම්බන්ධතාවය යළිත් පතාවක් ප්‍රවෘත්ති මැදිරි ලබා දෙනවා. සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ සිට උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාගේම ජීවිතවලට ප්‍රාර්ථනා කරමි. රජදවසින් පසු මිහින්තලා පුදබිමේ සංවර්ධනය වෙනුවෙන් වැඩිම මැදිහත්වීම සිදු කළේ වත්මන් රජේ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු ඇවේ ධම්මරත්න ස්වාමින් වහන්සේ පවසනවා. අරලිගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
මිහින්තලා සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වියපැහැදම් කරලා තියෙනවා. මේ වෙනකොට රජ දවසෙන් පස්සේ විශාල සංවර්ධන කටයුතු රාශියක් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් කටයුතු සිද්ධ කරගෙන යනවා. ජාති ගුරුමයක් කිරීම මිහින්තලා පූජා භූමිය, ඒ වගේම පොසොන් උත්සවය ජාතික උත්සවයක් බවට ප්‍රකාශපත් කිරීම, මිහිඳු මහ පෙරහැර රටේ පවතින ආණ්ඩුවෙන් මූලදායකත්වයෙන් පැවැත්වීම සහ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ දිනේ නිමාණ්ඩු දිනයක් බවට ප්‍රකාශපත් කිරීම කටයුත්ත කියන එක ඉල්ලීම කළා. අධිකරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාලගේ මැදිහත් වීමෙන් මේ කටයුත්ත 4-5 දිනයන්හි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතිගුරුමයක් ලෙස ප්‍රකාශපත් කිරීම, අධිකරු ත්‍රිනිකායක මහානායක මහින්පාණන් වහන්සේ වඩම්වල දන් දීලා සාසනයේ පූජා කිරීමේ මහා මංගල සිද්ධ වෙන්නේ 6 වෙනිදා. ඒ වගේ 4 වෙනිදා පෙරහැර ඒ අවශ්‍ය කරන ආරක්ෂාව සියල්ලම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙනවා. පරිනිර්වාණ මංගල්‍යය ලංකා ඉතිහාසයේ රජ දවසින් පස්සේ සිද්ධ වෙලා නැහැ. ඒත් සමගින් ITN සහ 630 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk